ඇත්තට මෙහෙම මොනවත් තිබ්බේ නැහැ. ට්‍රැක්ටර් හතරක් පහක් මෙතන පොලිමේ. රන්වේ වැලි පටවගෙන යන්නේ. හැමදාම ඉතින් හවසට පොඩි උණු බලන් ඉන්න මොනවහරි අරන් නැතන්. ඉතින් අපිට පොඩි උණුටවත් ගෙනියන්න කීයක්වත් හොයාගන්න බෑ. මේ පස්සෙලා තියෙන වැලි දැන් මේ ට්‍රැක්ටර් එන්නේ නැ ගෙනියන්න බෑ. මිනිස්සුන්ට අපහසුයි. ගෙයක් දොරක් හදාගන්න සිමෙන්ති ඉටියක් ගන්න බෑ. අපිට දැන් ඇත්තනම ගෙදරට කණ්ඩ බොණ්ඩ ටිකවත් ගෙනියන්න බැරි තත්ත්වෙට මේ පත් වෙලා තමයි මේ ඉන්නේ. වැලි එකක් ගෙනියන්න බෑ රුපියල් 10 11000ක් වෙනවා කොහමද මිනිස්සු මේ ජීවත් වෙන්නේ මේවා දැන් පඳු ගණන් දැන් පඳු ගොඩ ගහලා පස්සේගෙන මේ පස්සෙලා තියෙන වැලි දැන් මේ මාස ගණන් මෙතන වැලි ගොඩ ගහලා කඳු පටවන්න ට්‍රැක්ටරෙන් නැ ගෙනියන්න බෑ මිනිස්සුන්ට අපහසුයි ගෙයක් දොරක් හදාගන්න සිමෙන්ති ඉටියක් ගන්න බෑ ඉතින් අපි මෙතනින් වැලි පටවලා තමයි ගියක් කරලා යන පස් 6 දින ජීවත් උනේ දැන් සිමෙන්ති ගණන් බඩු මුට්ටු හැමදේම ගණන් හින්දා මේ වැලි එකක් පටව ගන්න නැහැ රස්සාව නැහැ ලිමිලත් එක අතකින් ඉහළ ගිහිල්ලා තියෙනවා ඒ නිසා මිනිස්සු වැලි ගෙනියන්නේ වෙනදාට අපි 4-5 දෙනෙක් මෙතන වැලි පටවලා දවසට 2500ක් හොයාගෙන තමයි ජීවත් උනේ දැන් ඒකත් නැතුව ගියා මේ වැලි මිලත් එක්ක කියන්නේ අපිට දැන් ඇත්තනම ගෙදරට කණ්ඩ බොණ්ඩ ටිකවත් ගෙනියන්න බැරි තත්ත්වෙට මේ පත් වෙලා තමයි මේ ඉන්නේ කියන්නේ බඩු මුට්ටුවක් ගන්න තරම් තත්ත්වයක නෑ දැන් මාස 8ක් 9ක් විතර අපිට වැඩක්ම නෑ මෙතනින් මෙතන සාමාන්‍යයෙන් අපි ට්‍රැක්ටර් 20ක් 25ක් විතර මෙතනින් මේ අපි වැලිය අදිනවා අද මං හිතන්නේ මේ මාසෙකට දෙකක්වත් මෙතනින් විකිනිනවා කියලා ඉතින් මිලයි මේ සිමෙන්ති ටිකයි කම්බි ටිකයි අඩු වුණා නම් මිනිස්සුන්ට ආය මේ පරණ තත්ත්වෙටම පත් වෙයි කියලා බලාපොරොත්තු ඉන්න දැන් වාහනයක් විකුණ ගන්නවත් බැරි තත්ත්වෙදී ඉන්නේ මේ හරි. දැන් කියන්නේ අපි ට්‍රැක්ටර් වැඩ කරන අපි කට්ටියම දැන් මාත් එක්ක 10 දෙනෙක් විතර අපි කියනවා ට්‍රැක්ටර් විකුණන්න හොයලා දෙන්න කියලා. ඒ කියන්නේ එච්චරකට මේ මොනවත් කරගන්න බැරි තත්ත්වෙටපත් වෙලා ඉන්නේ. මේ වැලි පටවන මේ ලෝඩ් රේට් අපි රුපියල් දවසක මේ ලෝඩ් එකෙන් 60ක් දෙන්න ඕන. දැන් ඒ මිලත් අපිට නෑ දැන් බඩු මිල වැඩි වෙලා තියෙන්නේ. ඒ බඩු මිලත් එක්ක බැලුවම මේ දැන් තියෙන ආර්ථිකයත් එක්ක අපිට හරි අමාරුයි මේ වැලි ගොඩ දාලා ජීවත් වෙන්න. මේ විදිහට බැලුවොත් අපිට මේ වැලි ගොඩ දාලා ජීවත් වෙන්න අමාරුයි. ඒ නිසා මේ ආණ්ඩුව පැත්තෙන් හරි මේ අපිට සහනයක් කරලා දෙන්න ඕනේ මේ වැලි ගොඩ දාන කට්ටිය වෙනුවෙන්. ඔව් අන්ත අසරණ වෙලා ඉන්නේ දැන් අවුරුදු අපි දැන් මේ 15ක් මේ මනම් පිටියේ ගගෙම ජීවත් වෙන්නේ දැන් ඉස්සර රුපියල් 3000ක් එවුවා නම් දැන් අපි රුපියල් 2500ක් අරගෙන පස්සේ අපිට මේ වේලක් කන්න බෑ දැන් මේ මේ වැලිගොඩ දාලා බලධාරී ඉතින් මේකට අනිවාර්යෙන් මේ විසඳුමක් ගන්න ඕනේ මේ අහිංසක ජනතාව වෙනුවෙන් වැලිගොඩ දාන ජනතාව වෙනුවෙන් ඉතින් දුප්පත් මිනිස්සුන්ට කිසිම සහනයක් නැහැනේ ලොකු ලොකු මිනිස්සු ලොකු ලොකු ආයතන වලින් තමයි මේකේ මේ මේවා මේ නඩත්තු කරන්නේ ඉතින් ඒගොල්ලන්ගේ මේ මල්ල තර කරගන්න තමයි මේ ඒ තර කර ගන්න එක විතරයි වෙන්නේ මෙතන අහිංසක මිනිස්සුන්ගෙන් කිසිම මිනිස්සුන්ට සහනයක් නැහැ මෙතන ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ නිවුස් ෆස්ට් YouTube channel එක අදම subscribe කරන්න News First, Janatava Samagar.